තවධාන ොුවනේ විශේෂ පූතක් වෙතයි. ොVID-19 පැවිීමම වැැක්වීමේ ජාතක ක්‍රියාන්විතමධ්‍යස්ථානයේ මීට සුල ොහතකට පෙර පැවති මාත හමෝ වෙතයි අපදැන් යොමුුවන්නේ. ස නැවත්ත අපට රෝගය කමු වෙලා තියනවා එනිසා අපි ජනතාවගේෙන් ඉල්ලා හිටිනවා අපි ඉල්ලා සිටින සෞඛ්‍ය පුරුදු. විශේෂයෙන්ම මීටරයක දුරක් සහිතව තමන්ගේ කටයුතු කිරීමඒවගේම මුකාවරණ පැළදවීම. ඒවගේම කිවිසුමක් වගේ එනකොට මෙ මතතියලා ඒ පිට යන්ඩ දෙන්න නැතිවඩ කිවසුම කැස වගේ පුළුවන් තරන් ඒ ආකාරයට අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු. නැවත මේ රටේ ජනතාව ඉටුකරපු ඒ දේවල් නැවත ඒවාට වහාම. යන්නට කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා යම් කිසි උුණක් ෝ යම් කිසි රෝග ලක්ෂරයක් තමන්ට තියෙනවනා.ම එම ප්‍රදේශයේ තියන ප්‍රධාන රෝහලට ඔබ ඇතුළත් වෙන්න මොකද මේ රෝගයා අපිට හොයාගන්න පුළුවන් වනේ. අපි ප්‍රධහන රෝහල්වලට උපදෙස්දීලා තියෙනවා සෑම දවසකම දහදනෙක්ගේ මේ පරීක්ෂණ කිරීම සඳහා ඔවුන්ගේ සිR පරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය . සොබ්ගන්න කිය හෙමනැත්තං අව්‍ය නියදිගන්න කිය. ඒනිසා හැම රෝහල හැම ප්‍රධාන රෝහලකම මෙවැනි රෝගලක්ෂණ යම්කිසිවිදිියක වුණක්ෙන් පිරිස්සාාව හදිලලාවත්. අවම වශයෙන් ලංකාවතයෙන් හැම ප්‍රධහන් රෝහලකම දහදනෙක්ගේ අපිසියා පරිීක්ෂණ සඳහා නියදි ලබාගන්නවා. ඉති ඒකනිසා තමන්ට යම් කිසි. රෝගලක්ෂණයක් තියන නන් වහාම ළඟ තිබෙන රෝහලට ඇතුළත් වෙන්න කියලත් අපි ඉල්ලා සිදවා විශේෂයෙන්ම ඉතාම තදින් අපි නැවත මේ රටේ කොවිදධහනවේ රෝගය මර්ධනය කිරීමට අවශ්‍ය සියලු පේවරවල් ගන්නවා. ියුල්ලපටිය ප්‍රදේශයේ මිනුවන් ගොඩ නගරයේ මධ්‍යිය තිබෙන පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවෙන් යුතු කාන්තාවක් තිස්වනදින ඇයට ඇති වූ සෞකේමය තත්ත්වයක් යටතේ ගම්පහරෝල වෙත ඇතුළත් තුළ තිබුණා ඉන් අනුත්තුරුව රෝහලෙන් පිටව කිරීමට පථම එම රෝහලෙන් කරලාද PCRCR පරීක්ෂණ වර්තාව ලැබූ හම ඒ රාත්‍රබ්ද අපිට ඇයට කොවින් ආසාධන වී තිබවට තවුරුුණා වහම ඔන්න නිරෝධයනය කිරීමට පවුල ඇයවලන්න නිරෝධායනය කිරීමට අපි කටයුතු කරනු ලැබවා IDඩටෝහලවෙත ඇතුළත් කරන අතරතුර පවුලේ සියලුම සාමාජිකයන් හමුදාව තුළ නිරෝධයනනි කිරීමට අපි කටතුකරු ලැබවා. ඒත් එක්කම ඒ පවුල්ල හා සම්බන්ධවෙච්ච තා පවුල් කිහිපයක් තිබෙනවා ඒ පවුල්වල ඇයවලු නුත් මේ වන විටත් ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඇවීමට අපිට කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කාන්තාව සුපෝයිසර් කෙනෙක් හැටියට ඇගලුම් කර්මාන්ත ශාලාවී සේවය කරු ලබන්නේ ඒ සේවය කරන ළඟම ඒ කාන්තාව වැඩ කන්න ගොඩ නැගිල්ලේ සිටපු සියලු ම අයලනුත් එත් එක්කම ඇය හා සමීපව විශේෂමෑ ගමන් කරපු පෞද්ගලික ආතෙන්ට අයත් බස්්‍රථයක පමණයි ගමන් කළ ති බෙෙන නිවස දක්වා ඒ බස්්‍රතේ ගමන් කරපු අඇලුත් සියරුදනාමත් ඊයේ රාත්‍රීෙන් අපි නිරෝධයනයට යොමුකරු ලැබුවා නිවෙස්වල හිට අමතරව ඒ හා සම්බන්ධ වුණු ඇහා පසුගේ දින කියපේදීම හමුණු සියලු මඇවලුණුත් මේ ආකාරයෙන් නිවෙස්වල නිරෝධයන කිරීමට, ඊ රාත්‍රීම ක්‍රියාකරු ැබවා දවුල පිටිය පොලිස් බල ප්‍රදේශයත් එත් එක්කම මිනුවන් ගොඩ කර්මාන්ත ශාලා පිටි පොලිත් බල ප්‍රදේශ කියන බලප්‍රදේශ දෙකටම, නිරෝධාන ඇදිරි නීතිය පැනවීමට කටතුකරු ලැබවා. විසි අට වෙනිදා සැ්තැම්බර් මාස යට රෝී තත්වයක් ඇතිවෙච නිසා ප්‍රදේ තියන ඩිස් පපෙන්සරගෙන් බෙත් අකන්තියෙනවා ඊට පසේ තිස්වවෙනිදා ගම්පාරෝවල්ට ඇතුල් වෙලා තියවා සර්සන ෝගී තත්වය නි. ඊට පස්සේ හැබ රෝහලකම කරන ස්වසන රෝගී තත්ත්වයන්ට එක්ක එන. විද්ධහනාවේ හා සමාන රෝග ලක්‍ෂණ තියෙනගේ නිය දෙයක් ලබාගන්න නිසා ඒ හ සමානවම රෝග්‍යයාගෙනුත් නියේදයක් ලබාගෙන තියෙනවා. ඒ නියදිය ඊයේ පිසියා පරිීක්ෂණයේදී තහ රුණාය කොවිද ධානවේ රෝගෙක් කියලා එතොටඇ අගො ජතිකන රහල් ඇතුරු කර තියෙනවා වැඩිතුර ප්‍රතිකාර සඳහා මේ අවස්ථාවයිද ඉළඟට කරන්න තියෙන දේ තමයි මේ මස දෙහකට පස්සෙ තමයි අපිට. රෝගෙක් සමාජයෙන් හමුවන්නේ. එතකොට මෙතැදිී අපි කරන්න ඕන ප්‍රධානමදය තමයි ඇගේ ආශත්‍රිතයන්න හඳුනා ගැනීම. තොට පවුලේ තමුන්ගේ සේවා කරන ස්ථානේ ඒවාගේම රෝහලේ. ඒගේ ආශ්‍රීතන් ඇයට නිරාවරණය වෙච්ච අයව මූලිකෝම හඳුනගෙන ඔන්න නිරෝධායනය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒවගේම ඔන්ගේ අශ්‍යවස්ථාව වෙද්ද පිසියක් පරීක්ෂණ කර ඔන්නන් අත රෝගින් ඉන්නවාද කියන එක අපි තව් කරගන්නවා. ඒවගේම ඊළංඟ පෙළේ ආශත්‍රිතයනොත් හඳනගෙන ඒ අස්ත්‍රීතයන් අතරත් පිසිCR පරීක්ෂණ කිරීමත් ඒවගේම ඒ ප්‍රදේශයේ අවශ්‍ය ස්ථානවල ේ පරිීක්ෂණ සිදු කිරීමත් ඉදිරි කාලයේ දී සිදුවනව ඇති. වැදගත්ම දේ තමයි. කොවිද්ධනවේ රෝගය කියන්නේ මේක වෛරස් රෝගයක් අපි මේ සටන් කරන්නේ වෛරසයක් සමඟ. ඒ ඕනම අවස්ථාවක අපේ පාලනයෙන් ගිල්හිලා, කොතන්ක හරි ස මාජයේ තුලින් ස්මතු වන්න පුළුවන්. අපි දිගින් දෙකටම පහුගේ කාල මේ පිළිබඳ අවධාරණය කළ ඒ තත්වේ අදේ අර්ථය බවට පත්තවෙලා තියෙනවා නමුත් ඉතාමත්ම වැදගත්තයේ තමයි. අපි රෝහලේදී ඉතාතමත්ම මූලික අවස්ථාවකද අපිට මේ රෝගයාව හඳුනාගන්න පුුවන් වීම. එෙන්ම පොලිස්පතිවරයාට සෞකිසේවා අධ්‍යක්ෂන්රල්වරයා විසින් පවරාඇති බලතලානුව වහම ක්‍රියාත්ම කන පරිදි මිනිුවන්ගොඩ සහ දිවල පිටිය පොලිස් බල ප්‍රදේශවලට පොලි බල ප්‍රදේශවල ආවර්ණය වන පරිදි නිරෝධයන ඇදිර්නීතිය ක්‍රියාත්ම කරනු ලබනවා ය නැවත දැනුන් දෙනතුරු ක්‍රියාත්මක වෙනවා. එනිසා විශේෂෙන්ම ජනතාවගේ ඉල්ලා සිටනෝ ඒ ප්‍රදේශවල එම ඇදිර්ණීතියට අවනත වෙමින් කටයතුරු ලෙසටමින්. ඒවාගේම මෙම ඇදිර්නීතිය බලපැවැත්වෙන කාලය තුළ පෙර පරිදිම කිසිවයෙකුට ඒ ප්‍රදේශවලින් තමන් ඉන්න නිවාසෝලින් පිටතර පැමිණීමට හැකියාව ලැබෙෙනි නැහැ. ඒවගේම වෛද්‍ය සේවා සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය කටයුතු පමණක් අත්‍යවශ්‍ය සේවා පමණක් ඒ පොලිස් පල ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. දෙනපතා අලුත්වේඩියෝ සහ ප්‍රවෘති නැරමීමට එහද බටනක ක ලික් කර සියත TV සබ්ස්කරබ් කරන්න. ඉදියෝගන මලින්න්න ැනකන්න මෙම සනෝ්‍රයික් කරන්න.